ආණ්ඩුපක්ෂයට එරෙහිව යම් චෝදනාවක් ආවොත් ඒව ගැන විවාද කරා. පාර්ලිමේන්තුව ඉතිහාසයේ කවර කාලකවත් නොතිබුණු විදිහට මේ පාර්ලිමේන්තුවේ තිබිච්ච සදාචාරය මේවා සියල්ල උල්ලංඝනය කරමින් ඉතාම තිරස්චීන විදිහට තමයි ඒ මන්ත්‍රීවරු හැසුරුනේ. මහජනයා බලාපොරොත්තු වුණා දැන් හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරුණාගල එතුමා මේකට මුහුණ දෙයි. දැන් මේක සුළු චෝදනාවක් නෙමෙයි. හිටපු ජනාධිපතිවරයෙකුට රටක ප්‍රධාන සමාගමකින්, ඒ සමාගම මේ රටේ ප්‍රධාන කොන්ත්‍රාත්තුවක් කරපු සමාගමකින් ඩොලර් මිලියන 7.5ක් තමයි දීලා තියෙන අතයට මුදල්. ඩොලර් මිලියන 7.5 ස්වාමින් වහන්සේ කෙනෙකුට 38,000ක් දීලා තියෙනවා. ඒ වහන්සේ මේ වෙනකොට ප්‍රකාශ කරලා ඉවරයි. මට ආවචීන මාතේක ආව මට දුන්නා. ඒකේ පිළිගැනීමෙන්ම තේරෙනවා මේ සම්පූර්ණ මුදල ඇවිල්ලා තියෙනවා කියලා. මාධ්‍ය කරුවන් දෙන්නේ තුනේ පරිජය ජනාධිපතිම හම්බුනාම ඇව්වලු මෙම්ම මේ චෝදනාව මේ කී දෙනෙක් ඇවිල්ලා දෙනවද මට මතක නැහැ. මේ රටේ දැන් ලොකුම ප්‍රශ්නේ තමයි මතක නැතිවීම. ඒකේ පෑදිලි ලෙස චෙක් නම්බර කොයි බැංකුවද කීයද ගහන කියන එක අද පෑදිලි වෙලා අවසානයි. මේක CID එක දාලා මේක හොයලා මේකට ගන්න ඕනේ පියවර ගන්න ඕනේ.